ක්‍රීඩාවට ආදරයක නැලුම් කරනවා හැමෝටම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම වගේම සත්කාරක එංගලන්ත අතර පැවත්වෙන තරඟ තුනක සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය තමයි අද ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියුත තිබෙන්නේ. මෙම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් 5:30 තමයි ආරම්භ වෙන්නේ. මේදී දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු අයුරින් එම තරඟේ ජය ගැනීමට නොහැකුණා. ඒ අනුව දින පහක ටෙස්ට් තරඟාවලිය තුළදී 4 දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරඟයේ අත්ුණේ අමීරි මතක පරාජයක්. කොහොම නමුත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජිත් සිල්වාව ඊයේ දිනේදී හදිසි තහනම් උත්තේජක පරීක්ෂණයක් වෙනුවෙන් යොමු කර තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඒ බව වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකා sport.com කියන වෙබ් පිටුවයි. ඒ කොහොම නමුත් අද දිනේදී ආරම්භ වෙන දෙවන ටෙස්ට් තරඟය පැවතින්නේ ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. ඒ අනුව 1991 සිට මේ දක්වා ලන්ඩන් වලදී ක්‍රීඩා කර තිබෙන කිසිදු ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී නැහැ. ඒ කියන්නේ වසර 33ක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලන්ඩන් වල පැවති කිසිදු ටෙස්ට් තරඟයක් පරාජයට පත් වී නැහැ. ඒදී 1998 දී කඩුලු 10කින් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟයක් ජයගෙන තිබෙනවා. ඒ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී 2002 දී ලෝඩ්ස් සීදී පැවති තරඟයේ ජය පරාජයෙන් තොරව තමයි අවසන් වී තිබෙන්නේ. ඊට අමතරව 2006, 2011, 2014 වගේම 2018 කියන කාලයන් තුළදීද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කර තිබෙන කිසිදු තරඟයක් පරාජයට පත් වී නැහැ. ඒ තරඟ සියල්ලම ජය පරාජයෙන් තොරව තමයි නිවාටපත් වෙන්නේ. ඒ කියන්නේ අදින් ආරම්භ වන මෙම තරඟයේ ප්‍රතිඵලය මෙම වාර්තාව අභිබවා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙයිද එසේ නැත්නම් නැවත වරක් ලන්ඩන් වලදී ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිත වාර්තාව රැකගනිමින් මෙම තරඟයේ ජය ගනිවිද? ඉතින් ඒ දේවල් එසේ සිදුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට සිටින වත්මන් දඟපන්දු යන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟපන්දු යන අතරින් වැඩිම කළු ලබාගත් ක්‍රීඩකයන් අතර 5 ස්ථානය ගැනීමට සමත් වී තිබෙනවා. ඒ ඉනිම් 13ක් තුළ කළු 76ක් ලබාගෙන ඊට අමතරව 4 ස්ථානයේ සනත් ජයසූරිය ඉනිම් 110කදී කළු 98ක්, දිල්රුවන් පෙරේරා ඉනිම් 43කදී කළු 161ක්, රංග නෙහෙරත් ඉනිම් 93කදී කළු 433ක් වගේම මුත්තයා මුරලිදරන් තරඟ 133කදී කළු 800ක් ලබාගෙන තමයි මේ විදිහට දඟ පන්දු යවන විදිහට පෙරමුණේ පසුවන පන්දු යවන 5 දෙනා බවට පත්ව තිබෙන්නේ. ඒ වගේම අද ආරම්භ වීම නියමිත දෙවන ටෙස්ට් තරඟ වෙනුවෙන් ක්‍රීඩා කරන අවසාන ක්‍රීඩකයන් 11 දෙනා ඊයේ දිනේදීම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් මේ විදිහට ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමේදී කලකට පසුව කොසල් මැන්ඩිස්ට ඔහුගේ ස්ථානය රැක ගැනීමට අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. ඉතින් සමාජ මාධ්‍ය හරහාත් ඔහුගේ මේ අසාර්ථකත්වය ගැන විවේචන එල්ල කරන්න පටන් ගත්තා. කොහොම නමුත් අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතරින් ඔහුව ඉවත් කර තිබෙන්නේද කණ්ඩායමේ උපනායකත්වයට දරන අවස්ථාවකදී. ඉතින් කොහොම නමුත් මේ විදිහට කුසල් මැන්ඩිස අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතරින් ඉවත් කරද්දී ඒ තැන ගැනීමට අවස්ථාව උදා වී තිබෙන්නේ වත්මනේදී ශ්‍රී ලංකාව සිටින සාර්ථකම වගේ විශ්වාසන්තම ආරම්භක ප්‍රතිකාරව වන පැතුන් නිස්සංකයි. ඉතින් ඒ විදිහට පැතුන් නිස්සංක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමගින් එක් වී තිබෙන්නේ මාස 25කට පසු වීමත් කැපිපෙන්න කාරණාවක්. ඔහුගේ පැමිණීම සමගින්ම ආරම්භක ප්‍රතිකාරයක් ඉදිරි ඔහු දිමුත් සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම නියමිතයි. වෝදුවට කුසල් මැන්ඩිස් ක්‍රීඩා කළ අංක 3 ස්ථානය කමුදු මැන්ඩිස්ට තමයි ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙන්නේ. එසේ ඔහුව නිශාල් මදුස්කට අංක 7 ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙවි. ඒ වගේම නිශාල්ම තමයි කඩුල් රැකීමේ කාර්යයත් ඉටු කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් ඊටත් අමතර වේගපන්දුව තුලත් එක් වෙනස්කමක් සිදු වී තිබෙන්නේ වමතෙන් වේගපන්දුවන ක්‍රීඩක විශ්ව ප්‍රනන්දු වෙනුවට ලහිරු කුමාරව කණ්ඩායමට කැඳවීමනි. ඉතින් මේ විදිහට මේ වෙනස්කම් සිදුවෙද්දී අද දිනේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසාන ක්‍රීඩකයන් 11 දෙනා මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. එදී දිමුත් කරුආරච්චි, පැතුන් නිස්සංක, කමුදු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නායක ධනංජය සිල්වා, නිශාන් මදුස්ක, ප්‍රභාත් ජයසූරිය, අදිත ප්‍රනාන්දු, ලහිරු කුමාර වගේම වම්බතෙන් වේගපන්දු යන ක්‍රීඩක මිලාන් රත්නායකව තමයි අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතර නම් කර තිබෙන්නේ. ඉතින් අය බලමු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් රැගෙන වසර 33ක අභිමානය මෙම තරඟ තුළදී රඳවා ගනිමින් තරඟයේ ජයපරාජයෙන් තොරව හෝ ජයග්‍රහණයකින් නිමා කරවද එසේ නැත්නම් එම සියලු වාර්තා බින්දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත වරක් අමහිරි පරාජයක් අත්විඳින්න සිදු වේද. ඉතින් ක්‍රීඩාවට කැමති වාර්තා හිතෙන විදිහට මේ විදිහට කුසල් මැන්ඩිස් වගේම විශ්ව ප්‍රනාන්දුව කණ්ඩායමෙන් ඉවත් කරමින් ලහිරු කුමාර වගේම පැතුන් නිස්සංකට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔයාලගේ වටිනා දස කමෙන්ට් එකේ ලියන ගමන් අලුත් වෙන වෙනසට ක්‍රිකට් ලෝකයේ උණුසුම්ම ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.